අතරින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස ක්‍රියා නොකළේ කවුද? ඒ HCP Bell, B සෙනරත් දිසානායක, C ශිරාන් දැරණියගල, D ANS කුලසිංහ. මේ ප්‍රශ්නේ පළවෙනි උත්තර දෙක ගන්නම් ගැටලුවක් නැහැ. එදෙන්න අධ්‍යක්ෂ ජනරාල්වරු විදිහට ඉඳලා තියෙනවා කියලා මතකයක් තියෙනවා. ඊටු ප්‍රශ්න උත්තර දෙක තමයි. ලයිෆ්ලයින් එකට යමු. යමු. මොකද්ද ගන්න ලයිෆ්ලයින්? ආස් දිවඩින්ස්. ප්‍රේක්ෂාගාරෙන් අහන්න. හරි. ප්‍රේක්ෂාගාරය අපිට උදව් කරන්න. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. මේ අතරින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස ක්‍රියා නොකළේ කවුද? A HCP Bell, B සෙනරත් දිසානායක, C සිරාන් දැරණියගල, D ANS කුලසිංහ. දැන් උත්තර දෙන්න. සියයට 19ක් කියනවා SCP Bell කියලා, සෙනරත් දිසානායක කියලා 23ක් කියනවා, සිරාන් දැරණියගල කියලා 6යි කියන්නේ, ANS කුලසිංහ කියලා 52ක් කියනවා. මට පළවෙනි උත්තර දෙක ගැන විශ්වාසයක් තියෙනවා අධ්‍යක්ෂ නාගරු විදිහ හිටියා කියලා. මම අහතන බෙල් මහත්තයා කාලේ අර සීගිරි බික්සිතුම් වල එහෙම මාංකාරි ප්‍රශ්නයක් කියලා ඒවා වැඩි කළා එහෙම. උත්තර සෙනරත් දිසානායක කියනවා සාමාන්‍ය මතකේ තියෙන. ඊටු දෙක තමයි මතක නැත්තේ. ප්‍රේක්ෂක බාරේ පිළිතුර බාර ගන්න. මොකද්ද පිළිතුර? පිළිතුර D ANS කුලසිංහ මහතා. ශ්‍රී ලංකාවේ පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා තමයි HCP Bell කියලා කියන්නේ. ඒ 1890 තමයි පළමුවෙන්ම පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් කටයුතු කරන්න පටන් ගන්නෙ. ඒ බෙල් මහත්මයා, ඔහුගේ කෘතීන් ගණනාවක් තියෙනවා. ඔහු කොහොම කොන්ට්‍රවර්ෂල් කැරක්ටර් එකක්. කොහොම වුණත් එක එක්කෙනා එක එක කතාන්තර කියනවා ඔහු සම්බන්ධව. නමුත් පුරාවිද්‍යාව වෙනුවෙන් ඔහු ගොඩක් සේවයක් කරලා තියෙනවා ලංකාවේ. 1912 වෙනකන් ඔහු කටයුතු කරලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ කවුද මේ ANS කුලසිංහ කියන කෙනා කියලා බලන්න. උත්තරය ශ්‍රීලන් දැල්නිගල මහත්තයත් බොහොම ප්‍රකට පුරාවිද්‍යා කොමසාරිස්වරයෙක් විදිහට හිටියා. කුලසිංහ මහත්තයා තමයි ලංකාවේ කොන්ක්‍රීට් කර්මාන්තය ආරම්භ කරේ. කොන්ක්‍රීට් වැඩ පටන් ගත්තේ ඒ දවස්වල. කොන්ක්‍රීට් පාරවල් කියලා ජාතියක් තිබුණේ නැහැ. කොන්ක්‍රීට් දාලා පාරවල් බෑ, කොන්ක්‍රීට් දාන්න කියලා හිතාගෙන හිටපු කාලයක්. මට මතකයි මේ රාගම පාරක් තිබුණා දැන් ගොඩාක් කල්. ඒ වගේම මේ මෙතන මේ කළුතර බෝධීන් වහන්සේ තියෙන්නේ, බෝධියේ මේ චෛත්‍ය. ඒ චෛත්‍ය ඇතුලේ මේ ගර්භයක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඇතුළට යන්න පුළුවන්, ඇවිදින්න පුළුවන් ලොකු චෛත්‍ය. ඉතින් ඒක කරෙත් මේ කුලසිංහ මහත්තයා. ඒ සම්පූර්ණ මේ ස්ට්‍රක්චර් එකම කොන්ක්‍රීට්. ඒක ලේසි වැඩක් නෙමෙයි.